Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. Ayubowan, News First Ratri 10, Pradhana Pratiprakashaya Samagin, Mama Vindana Prasad Karunaratne. Mama Aparna Fernando, Prathamin Abadane, Pots Rastala Vita. සොල්දාදුවෙකුගේ කැමරාවේ සටහන් වූ හදිසි අනතුර. බටහිරිඟු වගාවෙන් ඇරඹී සේනා වසංගතය සෙසු ආහාර භෝගවලටත් ව්‍යාප්ත වීම ඇරඹේ. සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති පිලිපීනයට. රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීති විරෝධී අයුරින් හෙට අරලියගහ මන්දිරයට කැඳවා ඇති බවට වෛද්‍ය සංගමයෙන් චෝදනා. අමාත්‍ය කබීර් හෂීම් මේ කියන්නේ කා ගැනද? කියලා ඒකත් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කතා කළා එයාව නිදහස් කරා. රජයේ ගන්නට සැරසෙන තවත් ණයක් පිළිබඳව විපක්ෂීන් අනාවරණයක්. ඉන්දියාවේ සාක් කර මුදලෙන් ස්වැප් කරන්න හදන්නේ ඩොලර් මිලියන 400ක්. බඩිරිඟු වගාවට හානි කරමින් පැතිර යන දලඹු වසංගතය සෙසු වගාවන් වෙත ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. දැනටමත් බඩිරිඟු වගාවින් වලින් 50%කට වඩා බලපා ඇති මේ දලඹු වසංගතය පිළිබඳවයි මේ විශේෂ අවධානය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අම්පාර දිස්ත්‍රික්කයේ බඩේරිඟු වගාවකින් පළමුවරට හමු වූ සේනා නමින් හඳුන්වන දලඹු විශේෂය ගෙවුණු මාස තුන හමාරක කාලය තුළ අම්පාර, මොන්රාගල, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් ව්‍යාප්ත වී අවසන්. මෙරට බඩේරිඟු වගා කළ හෙක්ටයාර 80,000ක් පමණ වන වගාබිම් වලින් 50%කට පමණ මේ දලඹු වසංගතය ව්‍යාප්ත වී තිබෙනවා. බෙහෙත් ගැහුවා ඒත් වැඩක් නැහැ. එකම සම්පූර්ණම ඉවරයි දැන් මේ වගාව. අපි ඔය ගොවිතැන කරගත්තොත් තමයි අපේ දරුවෝයි අපි කාලා බීලා ඉන්නේ. මේ දවසින් දවස එන්නේ එන්නේ ණයකාරයෝ වෙලා දැන් අපිට මේ ළමයිනුත් එක්ක එල්ලිලා මැරෙන්න වෙයි නැත්නම් මේ මහ වැවට පයින්න වෙයි. මොන කර්මයක් වෙලාද දන්නේ මේ දලඹුවෙක් කියලා එකෙක් ආවේ මේ සේනෙක්. ඒ ඇවිල්ලා පුදුම දුකක් අපි විඳින්නේ. බඩේරිඟු වගාවට සීමා නොවූ සේනා දලඹු වසංගතය මේ වන විට මුන් කුරක්කන් වීමෙන්ම ස්වයන් ජාත වැනි සාම්ප්‍රදායික වී වගාවටද බලපෑම් කරන්නට පටන්ගෙන ඇතැයි ගාල්ල මාතර දිස්ත්‍රික්කවල කළ සංචාරයේදී දක්නට ලැබුණා. දැන් බලන්න මේ මේ පළාතේම දැන් අක්කර මේ 1500ක් 2000ක විතර කුඹුරු අයත් තිනවා. දැන් මේ සේනා දලඹුව ගිහිල්ලා මේකට වැහුවොත් මේ ගොවින්ට වෙන්නේ මෙන්න මේ මහ පොළේ මේ පස් කන්න වෙන්නේ අර අපිට ඉතියෝපියාවේ ඉන්න මිනිස්සු කන්නේ අර පස් කන්නේ දැන් අර පවුඩර් වගේ හදලා රොටි හදලා අන්නේ රොටිය කන්න තමයි අපිටත් බඩේරිඟු ඇතුළු භෝග වර්ග 100කට හානි කරන්න පුළුවන්. ආහාර භෝග මේ ඔක්කොම ආහාර භෝග. ආහාර භෝග 100කට හානි කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ තියෙන ආහාර නිෂ්පාදන ජටම හානි කරා වගේ තමයි. මීට වසර කිහිපයකට පෙර පළමුවරට ඇමරිකාවේදී හඳුනාගත් මෙම දලඹු විශේෂය පිළිබඳව පසුව අප්‍රිකාවෙන් වාර්තා වුණා. අප්‍රිකාවේ වගාබිම් රසකට හානි කළ මෙම දලඹු විශේෂය පසුගිය වසරේ මැදභාගයේදී ඉන්දියාව පුරාද ව්‍යාප්ත වූ අතර ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සේනා දලඹු විශේෂය ව්‍යාප්ත වන්නට ඇති බවට සැක කරනවා. මේ දලඹුවා ඇත්තටම සලබෙක්. පිටරෝයින් කීටේ කැඳුනා කීටේකින් පිළව පිළවෙන් පස්සේ සලබෙක් තමයි ඇති වෙන්නේ. සලබය කියන්නේ පියාඹන සමනලෙක්. සලබය රෑටයි සැරසරන්නේ. ඉතින් සලබය දුඹුරු පාටයි. මේ සේනා දලඹුවා කියන එක නලා කොළ පාට ඉඳලා දුඹුරු පාට දක්වා වෙනස් වෙන්න පුළුවන්. සතාගේ පිටිපස්සේ අන්තිම ඛණ්ඩයට පෙර ඛණ්ඩේ හරි හතරස් ආකාරයට පිහිටන 34ක් තියෙනවා. හිසපැත්තේ වයි අකුරු හැඩයක් තියෙනවා. මෙම සලඹයා සුළං ප්‍රවාහයකට හසු වූහොත් කිලෝමීටර 100ක පමණ දුරක් වුවද ගමන් කළ හැකි බව කෘෂි විද්‍යාඥයින් පවසනවා. දැඩි ආක්‍රමණශීලී සත්වයෙකු වන සේනා දලඹු විශේෂය මර්ධනය කිරීමට එය ව්‍යාප්ත වූ කිසිම රටක් මෙතෙක් සමත් වී නැහැ.
මේ පලිබෝධකය මෙරට ආගන්තුකෙක්. ආගන්තුකෙක් හින්දා මේ රටේ වෙන විලෝපිකයෝ බිහි වෙලා නැහැ මේ සතා වෙනුවෙන්. ඒ නිසා කන්න කීපයක් යන්න පුළුවන්. අස්වනු නෙල්නව නම් නෙලපු අස්වනු කොටස් ශාක කොටස් සම්පූර්ණයෙන් විනාශ කිරීම ඉතා වැදගත් වෙනවා. නැත්තම් නිකම්ම ගෙදර යනවා කියන්නේ ඊළඟ කන්නට අපි මේ සේනා දලපු අරන් ගියා වගේ තමයි. අනිත් එක ලබන අන්නේ පටන් ගන්නකොට අපි යම්කිසි වගාවකට යන්න කලින් විශේෂයෙන් බඩේරු වගාවට යන්න කලින් ඉස්සෙල්ලා තීරණය කරන්න ගොවි සංවිධාන මට්ටමේ ගොවි කණ්ඩායම වශයෙන් තීරණය කරන්න කවද්ද අපි වගාව පටන් ගන්නෙ කවද්ද අපි කෙලවර කරන්න කියලා. කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට එල්ල වී ඇති මෙම දැවැන්ත වසංගත තත්ත්වයට එක්ව මුහුණ දීම ජාතික අවශ්‍යතාවක් ලෙස සැලකූ නිවුස් ෆස්ට් අද සිට තවත් ජාතික ක්‍රියාන්විතයකට මුල පිරුවා. ඒ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සමග එක්ව අද විශේෂ පර්යේෂණ කණ්ඩායම් තුනක් මොණරාගල, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්ක බලා පිටත් කර යවමින් මේක සියලු දෙනාගේම සහභාගිත්වයෙන් මේ කටයුත්තට අත ගැහුවේ නැත්නම් මේ දලඹුවාගේ මේ සේනා දලඹුවාගේ ආක්‍රමණකාරීත්වය පාලනය කරගන්න අපිට බැරි තත්යකට පත් වෙනවා. හැකි සෑම උපක්‍රමයක් පාවිච්චි කිරීම ඉතා වැදගත් වෙනවා. මේක කාටවත් ඇඟිල්ල දික් කර කර ඉන්න වෙලාවක් නෙවෙයි. මේක අතහැරලා දාලා මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩක් රජයේ වැඩක් කියලා ඉන්නේ නැතුව සෑම දිනම තමන්ට ශක්ති පමණින් මේක පාලනය කරන්න උත්සාහ කරමු. මූලිකව කරන් තියෙන මේ සතාගේ පැතිරීම පාලනය කරන එක. සලබය පියාඹගෙන යන එක අපිට නවත්ත ගන්න බැරි වේ. නමුත් සලබය ඇතිවීමට තියෙන අවස්ථාව නැති කරගන්න එක තමයි විශාලම දේ. ඉදිරි දින කිහිපේ දලඹුවන්ගෙන් හානියට පත් වගා බිම් වෙත ගමන් කරමින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද සහය ඇතිව පුළුල් අධ්‍යයනයක් කිරීමට නිවුස් ෆස්ට් සූදානම්. සෙව්දින රාජ්‍ය සංචාරයක් සඳහා පිලිපීනයේ බලාපිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර පිලිපීනයට ළඟා වුණා. පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටරේටේ මහතාගේ විශේෂ නිල ආරාධනයකට අනුව ජනාධිපතිතුමා මෙම සංචාරයට එක්වන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම මෙම සංචාරයේ අරමුණයි. ඒ සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුම් කිහිපයකටද ජනාධිපතිතුමා අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. නායකින් දෙදෙනා අතර ද්විපාක්ෂික සාකච්ඡා හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ද්විපාක්ෂික සබඳතා 1961 දී ආරම්භ වූ අතර රාජ්‍ය සංචාරයක් සඳහා මෙරට රාජ්‍ය නායකයෙකුට එරටින් ඇරයුම් ලැබුණු පළමු අවස්ථාව මේ වීම විශේෂත්වයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම නිල සංචාරය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට වටිනවා. ඒකට හේතුව තමා මේ රටට පැමිණෙන ප්‍රථම රාජ්‍ය නායකයෙකුගේ ගමන තමා මේක. අපේ ජනාධිපතිතුමාට මෙහි ඉන්න ජනාධිපතිතුමා වන රොඩ්‍රිගෝ රෝවා දුතර්තේ මැතිතුමාගෙන් ආරාධනා පත්‍රයක් ලැබුණා. පළවෙනිම රාජ්‍යතාන්ත්‍රික ගමන තමා මේක. ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයන්ට හැම කෙනෙකුටම ඉතාමත්ම වටිනා නිල සංචාරයක්. විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ සංචාරය හෙට දිනේදී ආරම්භ කරන්නේ පිලිපීනයේ ජාතික වීරවරයාගේ ස්මාරකයේ අසලට ගොස් පුෂ්පෝපහාර පැවැත්වීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුව තමයි පිලිපින ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙන්නේ. ශ්‍රී ලංකාවට වාසි සහගත ගිවිසුම් රැසකට අත්සන් තිබීමෙන් අනතුරුව දෙරට අතර ඉදිරි කටයුතු සකසන්නේ කෙසේද යන්න සාකච්ඡා කරනු ඇති. ජනාධිපතිතුමා මේ සංචාරය තුළදී විශේෂයෙන්ම පිලිපින ජනාධිපතිවරයාට අමතරව පිලිපින රජයේ විශේෂ නියෝජිතින් රැසක් හමු වී සාකච්ඡා කරනවා. ආයතන රැසක සංචාරය කරමින් මේ දින හතර පුරා ශ්‍රී ලංකාවට වඩා වාසිදායක තත්ත්වයන් උදා කර ගැනීමට උත්සාහ ගැනීමට නියමිතව තිබෙනවා. ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෙට අරලියගහ මන්දිරයට කැඳවා ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉතාමත්ම බරපතල ලෙස වංචා දූෂණ රැසක් සිදුවෙන බවට තොරතුරු ලැබී තිබුණා. අතිගරු ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේදී විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට පවා එතුමා කටයුතු කරන බව කියා සිටියා. දැන් අපිට පේනවා මේ කටයුතු සමග මේ රටේ ස්වාධීනව කටයුතු කරන්න යෙදුණු කොමිෂන් සභාව හෙට දිනේදී අරලියගහ මන්දිරයට කැඳවීමට රාජ්‍ය සේනාරත්න අමාත්‍යවරයාගේ මෙහෙවීමෙන් අග්‍රාමාත්‍යවරයා කැඳවාගෙන තියෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ අය සකස් කරලා යපු ලැයිස්තුව ප්‍රතික්ෂේප කරා. මේවා සඳහා පැහැදිලි කිරීම ඉල්ලා සිටි. ඒ නිසා තමයි මේ රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා කලබල වෙලා තියෙන්නේ. රටේ අගමැතිවරයාට අයිතියක් නැහැ ස්වාධීන කොමිෂන් සභාවක් කැඳවලා ප්‍රශ්න කරන්න. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි අධිකාරු ජනාධිපතිතුමාට දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. මේක ව්‍යවස්ථා විරෝධී වැඩක්. අපි මේක දකින්නේ ජනාධිපතිතුමා රටින් බැහැරව යෑමත් ඒ වගේම
අගමැතිවරයා ස්වාධීන කොමිෂන් සභා හදිසිය කැඳවීමත් කියන කාරණය අතර විශාල සම්බන්ධයක් අපි දකිනවා. මේක ඉතාම අනතුරුදායක තත්ත්වයක්. ඔව්, අමිතවරු දෙන්නෙක්ගේ බලපෑම් මතය තමයි මේ ගෙන්නන්නේ කියලා අපට වාර්තා වෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ අධ්‍යාපන ඇමතිවරයාගේ නම සඳහන් වෙනවා ඒ අතරේ. සැමට සහන වැඩසටහන යටතේ ඉදිකරනු ලැබූ රන්න වාඩිකල මහජනපොළ පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 200,000ක් ප්‍රදේශයේ ගොවි ජනතාවට ගැටලුවක්ව පැවති ගොවි නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථිර ස්ථානයක් නොමැති වීමේ ගැටලුවට විසඳුම් ලබා දීම මෙහි අරමුණයි. මීට සමගාමීව අඩු ආදායම් ලාභී පවුල් 200කට රුපියල් ලක්ෂ 201ක් වටිනා විසිරි නිවාස ණය ලබා දීමද සිදු කෙරුණේ අමාත්‍යවරයා අතින්. ඓතිහාසික වීරෝදාර මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය කවුද නිර්මාතෘවරයා, කවුද කරේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, පරාක්‍රම සමුද්‍රයේ වගේ 6 ගුණයක් විශාලයි. කවුරු වෙනුවෙන්ද? ගොවිය වෙනුවෙන්, වාරි කර්මාන්තේ වෙනුවෙන්, ගංවතුරු වැලැක්වීම වෙනුවෙන්, පානීය ජලය වෙනුවෙන්, අතිගරු ජනාධිපතිතුමාම එතුමාගේ කටින්ම මට කිව්වා, අනේ මට බලේ තියෙන කාලේ මේක කරන්න තඹ සතයක්වත් දුන්නේ නැහැ. මම ජනාධිපති වුණයින් පස්සේ මුදල් වෙන් කරගෙන වැඩේ කරේ. එතකොට මුරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිර්මාණශීලී නායකත්වය තුලින් ඉදිකරනකොට අපිටත් ලොකු සතුටක් තියෙනවා. මේ අපේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා කරපු වැඩක් අපේ ආණ්ඩුවේ මුදල් වෙන් කරලා. තමන් ජනාධිපති වෙන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා හා චමල් රාජපක්ෂ මහතා පසුගිය දිනවල පළ කළ අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දක්වන මන්ත්‍රීවරුන්ගෙන් අදත් මාධ්‍ය වේදීන් විමසීම් කළා. ආදිපති අපේක්ෂක පිළිපන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන එතුමයි නවත්. චමල් රාජපක්ෂ මහත්තයාගෙන මාසුදානම් කියන. එතකොට නෑ, ඒක අපි දකින්නේ ආර්ථික පරිශ්‍රණයේ එක දකින්නේ ඊට වඩා වෙනස් විදියට පරිශ්‍රණාත්මකයි. ඒව නිකන් මාධ්‍යයේ තියෙන ඉඩකඩ පාවිච්චි කිරීම සඳහා, නිකන් ජනතාව අතර කුතුහලයක් ඇති කිරීම සඳහා අහන ප්‍රශ්න කියලා. ප්‍රායෝගික සැබෑව තමයි ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න තීරණය වෙන්නේ. නාම යෝජනාවලට සතියකට දෙකකට පෙර තමයි අවසාන තීන්දුවකට එන්න පුළුවන්. ඉතින් තුමල්ලා කියන්නේ අපි මැතිවරණ සූදානම්. ජනතාව සූදානම් වෙන්න ඕනේ. හැබැයි ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙලාව ආවම පක්ෂනායකයෙක් සාකච්ඡා කළා. පුළුල් සම්දානයක් තුලින් අපේක්ෂක ජනතාවට අවශ්‍ය අපේක්ෂකයා, ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා සහ ජනතාව ඉල්ලන අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නම් කරයි. හැබැයි ජනාධිපති අපේක්ෂකයා ගැන ජනාධිපතිවරණය ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවක් ගේන්න කතා කරන විධායක බලතල අහෝසි කළ ජනාධිපති ක්‍රමය අහෝසි කරා. ව්‍යවස්ථාව කියන එක ඇත්ත දෙයක් නම් ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ බොරුවට. ව්‍යවස්ථාව බොරුවක් නම් ජනාධිපතිවරණය ඉල්ලන්නේ මැතිවරණයකට යන්න බලාගෙන. නව ව්‍යවස්ථා ක්‍රියාවලිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පළ කළ අදහස් මේ. ඒ ව්‍යවස්ථාව හදීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ 3/2ක් අත්‍යවශ්‍යයි. පාර්ලිමේන්තුවේ 3/2ක් ගන්න නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විපක්ෂයේ කණ්ඩායමේ සහයෝගය අවශ්‍යයි. ඒ කණ්ඩායම සහයෝගය දෙන්නේ නැත්නම් මේක ගැන කතා කරලා වැඩක් නැහැ. මම යෝජනා කරනවා පුළුවන් නම් අපි පාර්ලිමේන්තුවේ ලබන සතියේ වෙනකොටම මේ ගැන විවාදයක් කරලා පාර්ලිමේන්තුවේ මේ ව්‍යවස්ථාව හැදීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා ඡන්දයක් ගන්න. ඒ ඡන්දයේදී 3/2ක් තියනවද නැද්ද කියලා බලමු. ඒ ඡන්දයේ 3/2ක් නැත්නම් ව්‍යවස්ථාවක් ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අතර අමාත්‍ය කබීර් හෂිම් මහතා අද මාමනැල්ලේදී මාධ්‍යට අදහස් පළ කරන අතරතුර යම් පුද්ගලයෙකු පිළිබඳව ප්‍රකාශයක් කළා. මොහු මේ පවසන්නේ කා ගැනද? ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරමින් අප සූදානම් ඒ අදහස් වෙත යොමු වන්නට. ඒ දවස්වල එක්කෙනෙක් කිව්වා එයාව විදුලි පුටුවට යවනවයි කියලා. ඒ නිසා එයාට ඡන්දෙ දෙන්න කියලා. අන්තිමට රනිල් වික්‍රමසිංහ මහත්තයාට සිද්ධ වුණා විදුලි පුටුවට යවන එක්කෙනාගේ තර්ජනය ඉවත් කරලා බේරලා දෙන්න.
එයාට රට යන්න බෑ කිව්වා. එයාව අල්ලගන්නේ කියලා. ඒකත් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කතා කරලා එයාව නිදහස් කරා. දැන් අලුත් ගෝණි බිල්ලෙක් හොයනවා. මැතිවරණයක් පිළිබඳව අද පළ වූ අදහස් කිහිපයක් මේ. නැවත වර අගමැති වීමට ආසා කළ අගමැතිකම ගත්තා අධිකරණයෙන් තුනෙන් දෙකක බලයක් පෙන්නලා. නමුත් තුනෙන් දෙකක බලයක් මේගොල්ලන්ට පෙන්වන්න බෑ. සුමන්දිරම් සම්බන්ධයෙන් දෙන්න රනිල් වික්‍රමසිංහට සහයෝගය දුන්නා. නැවත වරක් ඒගොල්ලන්ගේ රජයේ පිහිටවන්න. නමුත් අවශ්‍යතාවය තියෙන්නේ මේ රටට වෙන විට මැතිවරණයක්. සරත් පොන්සේකා හිටපු ඇමතිතුමා කියනවා දැන් ඉන්න මැති ඇමතිවරු ටික ඉන්නේ අර කකුලෝ මෙහැලිය රත් වෙනකම් වයි කියලා. දැන් ඒගොල්ලෝට ඒක තේරෙනවා. මම හිතේ රත් වෙනවා ඇති දැන්. දැන් මොකද මැතිවරණ තුනක් එනවනේ. ශ්‍රී ලංකා පූජන පෙරමුණ හැටියට අපි තීන්දුව කරන් තියනවා. උතුරු මැද හිටපු මහ ඇමතිතුමාත්, සමරගමුවේ මහ ඇමතිතුමාත්, ඌව සශේන්ද්‍ර රාජපක්ෂ මහ ඇමතිතුමාත් ඒ තුන්දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න උසාවියට ගිහිල්ලා ඡන්දයක් ඉල්ලන්න. අපි ඡන්දයක් ඉල්ලන්නේ මේ මූලික අයිතිවාසික මත ජනතාවගේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා තිබුණා. දැන් අවුරුදු තුනහමාරකට වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා. රාම පංචවිද වැඩපිළිවෙලකෝ අගමැතිතුමා ඉදිරිපත් කරපු, රැකියා දසලක්ෂයකෝ අගමැතිතුමා ඉදිරිපත් කරපු, මහා පරිමාණයේ යටිතල පහසුකම්කෝ අගමැතිතුමා ඉදිරිපත් කරපු, මේ රටේ සංවර්ධනය සඳහා වූ මහා ව්‍යාපෘතිකෝ අගමැතිතුමා ඉදිරිපත් කරපු. එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කියනවා ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් සමග එකතු වෙන්න එපා කියලා. එතකොට ප්‍රතික්ෂේප කළා තියෙන කවුද මේ රටේ? ප්‍රතික්ෂේප කළා තියෙන එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා එතුමියට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් සමග එක්කහු වෙන්න එපා කියලා මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට වෙන්නේ නැති මේක කියන්නේ. රජයේ කොච්චර මේ පිළිබඳව නැහැ කිව්වත් ඉන්දියාවේ සාක්කර මුදලෙන් ස්වප් කරන්න හදන්නේ ඩොලර් මිලියන 400ක්. නිසා මේක නයෙන් නයට යන තත්වයකටපත් වෙලා රටේ ආර්ථිකය බරපතල කඩාවැටීමක් ලක් වෙන අවුරුද්දක් ඇටියට පේනවා. 2019 එක පැත්තකින් මැතිවරණ වර්ෂයක් විතරක් නෙමෙයි, ආර්ථිකය පිළිබඳ විශාල ප්‍රශ්න ඇතිවන අවුරුද්දක්. මම හිතනවා මේ අවුරුද්දේ අයවැය තිවරණ වසරක් සඳහා වන අයවැයක් වෙයි කියලා. ඒ තුළ යම් යම් සහන දෙන්න උත්සාහ කෙරුවත් ඒවා නිවැරදි සහන ඇටියට ආපහු මහජනයට ලැබෙන්නේ නැහැ. ගිය අවුරුද්දට මේ අවුරුද්දේ උද්ධමන වේගය වැඩි වෙනවා. රජයේ මුදල් සොයා ගැනීම සඳහා මුදල් අච්චු ගහන්න වෙනවා. මුදල් අච්චු ගැනීමෙන් දැනට තියෙන පුරකටන වලට වඩා වැඩි දමනේ ඉහළ යාමක් සිදු වෙනවා කියන එකයි මට කියන්න තියෙන්නේ. අද පොළොන්නරුවේදී පැවති උත්සවයකදී ඩඩ්ලි සිරිසේන මහතා පළ කළ අදහස් මේ. අද රටේ සමස්ත වෙළඳ ව්‍යාපාරය ගත්තාම ව්‍යාපාරිකෝ මේ රටේ 98%ක්ම ඔවුන් අවසාන වශයෙන් මිනිය තියන්න ඉන්න ගෙදරත් බැංකුවට තියලා අද බැංකු වලට වසින්න වෙන ආර්ථික පසුබිමක් තමයි මේ රට තුළ දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. තාවකාලික අයවැයත් තක්ගාල එකතු වෙලා දාලා රටේ සංවර්ධන කටයුතු සඳහා පමණක් මේක වැය කරන්න කියලා ලොකු ප්‍රකාශයක් කළා. මේ දාස්වල ගංගොල පාරවල් හදනවා, තාර දානවා, වෙන වැඩ කටයුතු කරනවා, සියලුම කටයුතු නතර කළා. බල පුළුවන්කාර ලෝකන් තියෙන පිරිසක් විතරක් නම් ඉතිරි වෙන්නේ. අපි මේ කොහාටද යන්නේ? නිසා මම අතිගරු ජනාධිපතිතුමාගෙන්, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයෙන්, විපක්ෂ නායකතුමා ප්‍රමුඛ විපක්ෂයෙන් මම ඉතා කාරුණික ඉල්ලීමක් කරනවා. බොරු වැඩ නතර කළා, මිනිස්සු රවට්ටන වැඩ නතර කළා, මේ රටේ වෙළඳ ප්‍රජාව වෙනුවෙන් හැකි පමණ ඉක්මනින් ඔවුන්ව කැඳවලා ඔවුන්ට තියෙන ප්‍රශ්න කතා කළා, ඔවුන්ගේ අයකරකට තියෙන ණයවාරික වල පොලිය කපා හැරලා මේ සියල්ල ගැනම දැඩි අවධානයක් යොමු කරන්න. දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්කොන් මහතා අද මාතර කොටවිල ප්‍රදේශයේ පිහිටි කසල කන්ද නිරීක්ෂණයට සහභාගී වුණා. මෙම අවස්ථාව සඳහා මාතර මහනගර සභාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. මාතර නගර සීමාවෙහි සියලුම කසල ගෙනවිත් දමන්නේ කොටවිල ප්‍රදේශයේ පිහිටි කසල කන්දටයි. ප්‍රදේශවාසීන් ආණ්ඩුකාරවරයා හමුවේ පෙන්වා දුන්නේ අදාළ කසල කන්ද හේතුවෙන් තමන් සෞඛ්‍ය තර්ජනය ඇතුළු ගැටලු රැසකට මුහුණ පා ඇති බවයි. මේ දකුණු පළාතේ තියෙන දැවැන්තම ප්‍රශ්නයේ බවට මේ කුණු කන්ද මේ වෙනකොට පත් වෙලා ඉවරයි. ජීවත් වෙන්න බෑ. අපි පැය දැන් එකමාරකට වැඩි වෙලාවක් හිටියා. අපි හැමෝගෙම උළුවරේ දෙනවා. මේ 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 දුක
මේ වේදනාව දරමින් මේ ගංවල මිනිස්සුන්ට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. තාවකාලිකව කොම්පෝස්ට් වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නට අපි අධිකරණයේ අවසර පතන්නට බලාපොරොත්තු වෙනවා. ඒක තුලින් මේ කුණු කන්දට එන කාබනික අපද්‍රව්‍ය 25% ප්‍රමාණයකින් අවම කරගන්නට පුළුවන් බව නගර සභාවේ නිලධාරීන් විශ්වාස කරනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවේ නායකතුමන් වන සියෙඩ්නා මුෆාඩ්ඩ සයිෆුඩින් මහතා හමු වුණා. මෙම හමුව සිදු වුණේ ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවේ නායකතුමන්ගේ 75 වැනි ජන්මදිනය වෙනුවෙන් පැවති උත්සවයකදී. මෙම අවස්ථාවට කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. එහිදී සියෙඩ්නා මුෆාඩ්ඩල් සයිෆුඩින් නායකතුමන් හට සමරු පළකයක් පිරිනැමීමද සිදු කෙරුණා. කූට ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ සතුස්ස ආයතනයේ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා අත්අඩංගුවටගෙන අපමත මුදාහැරි බව අප රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී වාර්තා කළා. එම ප්‍රවෘත්තියට අදාළ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා සතුස්ස ආයතනයේ නොව ලංකා සතුස්ස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ලෙස නිවැරදි විය යුතුයි. කූට අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කර ලංකා සතුස්ස ආයතනයේ සේවය කරමින් සිටි එහි අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ඊයේ දිනේදී අත්අඩංගුවටගනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින්. අද කොටුව අතිරේක මහේස්වත් සාලිය චන්න අබිරත්න මහතා හමුවට ඉදිරිපත් කළ සැකකරු රුපියල් 100,000 ශරීර අපමත මුද හැර තිබෙනවා. සැකකරුට ලැබුණු 22 වනදා කොටුව මහේස්වත් අධිකරණයේ පෙනී සිටින්නයිද එහිදී අතිරේක මහේස්වත්වරයා අවවාද කළා. සැකකරු තමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු බව ප්‍රකාශ කර මෙම තනතුරට පත්ව තිබෙනවා. ඒ සඳහා ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඔහු පැවසුවේ මේ ආකාරයෙන් කූට අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කර ලංකා සතුස ආයතනයේ ඉහළ තනතුරුවල සේවය කළ නිලධාරීන් කීප දෙනෙකුගේ සේවය මේ වන විට අත්තිටුවා ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණේ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත්ව තිබූ විරෝධතා 16න් විරෝධතා 15ක්ම ඉවත දමා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණේ උපභාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා බාර දුන් යහන් වීරසිංහ මහතා ඒ සඳහා නිසි සුදුසුකම් සපුරා නොමැති බවට එල්ල වූ චෝදනාව ක්‍රිකට් නිලවරණ කමිටුව පිළිගෙන තිබෙනවා. ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ ඒ අනුවයි. මේ අතර විරෝධතා ගොනු කළ අනෙක් නාම යෝජනා 15ම පිළිගෙන තිබෙනවා. තනතුරු 7ක් වෙනුවෙන් නාම යෝජනා 26ක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් ඇති අතර ඉන් නාම යෝජනා 6කට කිසිදු විරෝධතාවයක් පළ නොවීමද විශේෂත්වයක්. අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ජයන්ත ධර්මදාස, ඉස්මන් නාරන්ගොඩ, නලින් වික්‍රමසිංහ සහ සංජය සේතර යන මහතුරුන් ඉදිරිපත් කළ නාම යෝජනා වලට කිසිදු විරෝධතාවයක් පළ වී නැහැ. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තනතුරට මොහන්ද සිල්වා, කේ මතිවානන්, ශම්මි සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහතුරුන් ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ක්‍රීඩා මාධ්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රපුත් කළ උපදේශක මණ්ඩලයක් පත් කළ අතර විශ්වාමලත්, ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා සභාපති ලෙස කටයුතු කරන එහි සෙසු සමාජිකයින් වන්නේ විශ්වාමලත්, අභියාචනා අධිකරණ විනිසුරු දේවිකා දෙන්නකෝන් සහ විශ්වාමලත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසේන කහඳව යන මහත්ම මහත්මීන්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 7 වනදා ක්‍රීඩා මාත්‍යංශ ශ්‍රවණාකාරයේදී පැවැත්වීමට නියමිතයි. දැන් අවධානය තවත් දේශීය පුවත් කිහිපයක් වෙත. මත්ද්‍රව්‍ය උදුර ඇතුළු සමාජ විරෝධී ක්‍රියා පිළිබඳව මීගමුව පොලිස් කොට්ටාශයේ ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටුවල නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කළ වැඩමුළුවක් අද පැවැතුණා. මේ සංවිධානය කර තිබුණේ බස්නාහිර උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින්. මෙහිදී බස්නාහිර උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබද්දු තෙන්නකෝන් මහතා, නිවුස් ෆස්ට් නාලිකා ප්‍රධානි සුරංග සේනානායක මහතරුන් ඇතුළු විද්වතුන් අංශ කිහිපයක් ඔස්සේ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කිරීමට එක් වුණා. නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමේ ගැටලුවක් මතුව තිබෙනවා. මෙතෙක්ම ආයතනයේ පවත්වාගෙන ගියේ වාර්ෂික බදු පදන මත නාවලපිටිය නගර සභාවට අයත් ගොඩනැගිල්ලකයි. එහි බදු කාල සීමාව පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමත් සමග ඔවුන්ට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමේ ගැටලු මතුවී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. දේශපාලනඥයෙකු, සමාජ සේවකයෙකු මෙන්ම ලේඛකයෙකු වූ දිවංගත ජස්ටින් විජේවර්ධන මහතාගේ 37 වන ගුණානුස්මරණය ඊයේ මාතර ගොඩගමදී පැවැතුණා. එහිදී සිව්මල් මොටාගෙදර විසින් රචිත ජස්ටින් විජේවර්ධන ජීවිතය හා ශාස්ත්‍රීය සේවය නැමැති කෘතිය හා
චම්පා විජේවර්ධන විසින් රචිත මාගේ දුවේ දයාබර යන කෘතිය දොරට වැඩීමද සිදු කෙරුණා. පස්යාල වීරසූරිය කඳ ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට බෙහෙත්ශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. අදාළ පුද්ගලයා කලකපටන් පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කර ඇති බවටද මේ වන විට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසුවා. ඔහු සතුව තිබූ වේදනානාශක බෙහෙත් පෙති ලක්ෂයක් පමණ පොලිස් භාරයට ගත් බව අප වාර්තාකරු සඳහන් කළා. එම එක් පෙත්තක් රුපියල් 700ක් පමණ මිලකට තරුණයින්ට අලෙවි කර ඇති බව පොලිසිය පැවසුවා. ඉන්දියාවේ සිට නීති විරෝධීව මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කළ වියලන ලද මෝර වරල් කිලෝග්‍රෑම් 500ක් සහ මුහුදු අශ්ව විශේෂයට අයත් මත්ස්‍ය කිලෝ 130ක් කල්පිටිය උච්චිමුණේ දූපතාසන්නේදී පොලිසිය භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිය දෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා. නිවසක තිබූ අනාරක්ෂිත ලිඳකට වැටීම හේතුවෙන් හම්බෙගමුව දියවර ගම්මානයේ දරුවෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ සිව් හැවිරිදිවියේ පසු වූ ගැහැණු දරුවෙක්. සිය මිත්තණියගේ නිවසට ගොස් සිටියේදී දැරිය මෙම අනතුරට ලක්ව තිබෙන බව පොලිසිය සඳහන් කළා. කිතුල්කර ප්‍රදේශයේ කැලණිගඟේ දියණෑමට ගිය 21 හැවිරිදි තරුණයෙකු දියකිලි මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ තවත් පිරිසක් සමග අද පස්වරුවේ කැලණිගඟේ දියණෑමට ගිය අවස්ථාවේදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි. මියගොස් ඇත්තේ කැලණි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එසමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.